නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ඒක වැරදි කියලා එතුමා පිළිගන්නේ. මේ වෙනකොට පක්ෂ දරපු සීලුම තනතුරින් පක්ෂයේ දෙවනියා නියෝජ්‍ය නායකයයි තනතුරින් ඉවත් වෙලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් පක්ෂයක් විදියට අපිට ඊට වඩා දැන් ඔහු අසුනු වුණා නම් කරන්න පුළුවන් මොකද්ද? අපිට දෙන්න පුළුවන් උපරිම දඬුවම තමයි ඔහු පක්ෂයෙන් ඉවත් කිරීම. ඒතර ඔහු දැනටමත් දරන තනතුරු වලින් ඉවත් වෙලා තියෙනවා නම් ඉන් එහාට මොකද්ද ඔබ අපෙන් බලාපොරොත්තු? කිසිම පක්ෂයක් කිසිම තම සමාජිකයකට වෛරී සාගත ප්‍රකාශයක් කළාය කියලා නිදාසට කරුණු විමසා නැත. කියනවා නම් මට කියන්න මොන පක්ෂද එහෙම වුණේ කියලා. හැබැයි අපේ පක්ෂයේ දෙවනියා වෙන නියෝජ්‍ය නායකයව මධ්‍යම කාරක සභාව විශේෂයෙන් හමු වෙලා ඒ ප්‍රකාශය ගැන එතුමගෙන් කරුණු විමසුවා. එතුමා ඉතාම නීතමානී පුද්ගලයෙක්. සාමාන්‍යයෙන් තනතුරට ගින්න මිනිස්සු තනතුරේ බදාගෙන ඉන්න හදනව මිසක් තමන් කරපු දේවල් සාධාරණීකරණය කරමින් තනතුරේ රැකෙන්න හදනව මිසක් තමන්ගේ වරදල් ලේසින් පිළිගන්නේ නැහැ. හැබැයි එතුමා ඒ අවස්ථාවේ එතුමාගෙන් වෙච්ච වරද පිළි අරගෙන ඉතුලින් පක්ෂයට ඇති වෙච්ච හානිය පිළිබඳ මුලින් කනගාටුව ප්‍රකාශ කරලා පක්ෂෙන් සමාව ඉල්ලලා තනතුරෙන් ඉල්ලාස් වෙන බව දැනුම් දුන්නා. ඒතර අපිට ඉන් එහාට තනතුරෙන් ඉල්ලාස් වුණාට පස්සේ අපිට එතුමාට ඒ රීව කිසිම පියවරක් ගන්න බෑ. breaking.lk